වෙලාව රෑ 11 මාරයි. අලුත් දවසක් ලබන්න ඔන්න මෙන්න තියෙද්දි හිමීට කඩාගෙන වැටෙන හිරිපොද අස්සේ උණුහුමට ගුලි වෙලා නිදාගන්න එක සනීපයි තමයි. ඒත් මේ සීතලේ චුට්ටකර නිදිමත අමතක කරලා ජීවිතේ ඊටත් වඩා රසට විඳින්න ඕන වුණොත් තුම්දාන උණුමුණු තේකක් හදාගෙන ඔයාට පුළුවන් ඔයාගේ ඩයරි එකේ පිටු පෙරලන්න ගන්න. ඇත්තටම ඒක ඔයාව වෙනමම වයිබ් එකකට හරගෙන යනවමයි. මෙහෙම මගේ ලස්සන මතක මතක් කරද්දී හිත පිරල යන සතුටේ මොකක්ද අමුතු මැජික් බලයක් තියෙනවා. මේ විදිහට හිමීට පිටු පෙරලගෙන යද්දී එක පාරටම නැවතුනේ ලාස්ට් ඉයර් එකේ නොවැම්බර් 16 වෙනිදා. ඒ තමයි ගිය අවුරුද්දේ අපි යුනි එකෙන් ගිය අන්තිම ෆීල්ඩ් විසිට් එක. ෆිෂරිස් බයොලොජි කෝස් මොඩියුල් එකට අදාළව මේන්ලි ක්‍රැබ්ස් ලව් එක්ස්පෝට් කරන තැනක් තමයි අපිට බලන්න යන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රැබ්ස් ලව් එක්ස්පෝට් කරන ආයතනය තමයි තබ්රුපේන් සීෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් එක මේන් බ්‍රාන්ච් එක තියෙන නිගම්බු වල. මාතර ඉඳලා නිගම්බු වලට ටිකක් දුර වුණාට ඔක්කොම අපිට ඒක දැනුණවත් නැහැ. බිසින්දු කිය කිය ඩෑන්ස් කර කර තමයි ටිකටම ගියේ. ඕනම් බලන්නකෝ අපේ කට්ටිය කොහමද ෆීල් විසිට් එක එන්ජොයි කරේ කියලා. ඇත්තටම ඇකඩමික් අස්සේ ස්ට්‍රෙස් වෙලා ඉන්න අපිට මේ වගේ පුංචි දෙයකුත් ඇති අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. යාළුවෝ ඉන්න තැන තමයි සතට උතුරන්නම තිබුණේ. හැමෝම සින්දු කිය කිය ඒ තාලෙට නට නට ෆීල් විසිට් එක ගොඩාක් එන්ජොයි කරා. අපි දහයා මාර වෙද්දි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ලං වුණා. But I'm so sorry මට ඔයාලත් එක්ක එතන වීඩියෝස් නම් ෂෙයා කරගන්න වෙන්නේ නැහැ. මොකද එතන තියෙන rules and regulations අනුව photography and videography is strictly prohibited. ඒ වුණාට worry වෙන්න එපා. එතන අපි අපේ සබ්ජෙක්ට් එකට අදාළව ගොඩක් knowledge එක අරගෙන 1:30 වගේ වෙද්දි අපි එතනින් පිටත් වෙලා brown speech එකට ආවා. මේ වෙලාවේ අවුවනම් ටිකක් සැරයි. බට් බීච් එකේ වියව් එක නම් ඇත්තටම වව්. ඇත්තටම හරිම ලස්සනයි ඒ වියව් එක. අපි අත්ති බීච් එකේ මාදලක් එද ඇද තමයි තිබුණේ. අපේ කට්ටිය එයාලට සපෝට් කරන්න අමතක කරේ නැහැ. බැච් එකේ හැමෝම එයාලට හෙල්ප් කරා. ඉතින් මමත් මීට කලින් මාදලක් ඇදෙනවා දැකලා තිබුණේ නැහැ. මමත් ෆස්ට් ටයිම් තමයි මේ විදිහට මාදලක් අදිනවා දැක්කේ. ඉතින් ඒකත් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. මේ ෆීල්ඩ් විසිට් එකෙන් අපි ඇත්තටම ගොඩාක් එක්ස්පීරියන්ස් මේ විදිහට එකතු කරගත්තා. පළවෙනි වසර සිස්ටි ආවියෝ ආඩ පේනාද මෙයාසයි මාදලක් අදිනවා වැරෙන් අදිනවා වැරෙන් අදිනවා. මෙයාසයි අපි පොඩ්ඩක් එහා පැත්තෙන් ගිහිල්ලා මූණු ටික අපි සමීප මූණු වල දර්ශනය කරලා බලමු. එන්න මාත් එක්ක එන්න. මෙයාසයි කට්ටිය දුවනවා අපි දුවගෙන යනවා. අය අර 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 හරි ඔකට කියලා මොනවද කියන්න තියෙන මේ මේක පිළිබඳව හරිම සතුටුයි. ඔකට මොනවද කියන්න තියෙන මේ වෙලාවේ හරිම අමාරුවක් දැනෙනවා මේ වෙලාවේ.
finally හැමදේම මේ විදිහට තමයි උනේ. අන්තිමට අපි සින්දුවකුත් කියලා ආයිමත් යුනි එකට එන්න පිටත් උනා. හරිම ලස්සන මතක ගොන්නක් එක්ක දැනුම ගොඩාක් එකතු කරපු අපේ ෆීල්ඩ් විසිට් එක මේ විදිහට ඉවර වුණා. උනුම උනු දෙකක් පිටි ඔයාලගේ පරණ මතක මේ විදිහට මතක් කරන්න අමතක කරන්න එපා. දහහක් වැඩ රජකාරි මැද්දේ මේ වගේ පොඩි දෙයකොත් ඇති ඕව රිලැක්ස් කරන්න. ඒ ආදරණීය මතකවලට පුංචි වෙලාවකට හරි පණ දෙන්න. එහෙනම් අදට ගිහින් එන්න. Bye bye.